හැම පිරිමියෙක් මාසයි තමන් ආදරය කරන ගැහැණු හිත ළඟ වීරයෙක් වෙන්න. ඒ හිතේ තමන් වෙනුවට ඉන්නේ වෙන වීරයෙක් කියලා දැනුණොත් ඔබ මොකද කරන්නේ? ගැහැණු හිත ළඟ වීරයෝ වෙන්න ඕනේ හින්දම නොහඬා දරාගෙන ඉන්න පිරිමි කී දෙනෙක් මේ ලෝකයේ ඇද්ද? හැම ගැහැණු හිතක් මාසයි ආදරය කරන පිරිමියා වීරයෙක් වෙනවද? ඒත් ඉතිහාසයේ ඉඳලම ගැහැණු වැඩිපුර ආදරය කරේ ප්‍රතිවීරයන්ට. ඉතින් මම ඔබෙන් මෙහෙම අහන්නම්. අපි ආදරේ වෙන්න ඕනේ අපිට ආදරේ මිනිස්සුන්ටද? අපි ආදරය කරන මිනිස්සුන්ටද? අපි ආදරේ මිනිස්සු ඇත්තටම අපිට ආදරේද? අපිට ආදරේ මිනිස්සුන්ට අපි ඇත්තටම ආදරේද? විශාරද අභිෂේකා විමල වීරයන්. අන්න එහෙම තමයි අලුත් ගීතයේ YouTube එකේ කමෙන්ට් බොක්ස් එකේ සටහනක් දක්වලා තියෙනවා. කප්පරක් පෙම් කළත් දැනෙන්නේ නෑ නේද? හිරි වැටුණු ඕලුමල් පිබිදෙන්නේ කවදාද? මට වඩා දැනෙන්නට ඔහු හාදු දුන්නාද? රිද්දන්න බැරිකමට දැනෙනවා කියනවාද? කොල්ලෙක් පෙම්වතෙක් අතිශයින්ම ආදරය කරන තමන්ගේ පෙම්වතිය අතිශයින්ම ආදරය කරන්නේ තමන්ට නෙමෙයි කියලා දැනගත්තද ඒ පෙම්වතාට ඒ කොල්ලට මොන වගේ හැඟීමක් ඇති වෙන්න පුළුවන්? ඒක හරි ගැඹුරු මනෝවිද්‍යාත්මක කාරණා. මෙන්න මේ භාවමය කතන්දරය තමයි අභිෂේකා විමල වීරයන් රඟ මඩල කියන තමන්ගේ අලුත් ගීතයට පාදක කරගන්නේ. කප්පරක් පෙම් කළත් දැනෙන්නේ නෑ නේද? පෙම්වතා ප්‍රශ්න කරනවා, මං ඔයාට කප්පරක් ආදරය කරත් ඔයාට දැනෙන්නේ නෑ නේද? ඔයාට මදි වගේ නේද? හිරි වැටුණු ඕලු මල් පිබිදෙන්නේ කවදාද? අනේ ඇත්තට ඔයාට මගේ ආදරේ දැනෙන්නේ කවද්ද? මට වඩා දැනෙන්නට ඔහු හාදු දුන්නාද? රිද්දන්න බැරිකමට දැනෙනවා කියනවා. මට වඩා එයාගේ ආදරය උතුම්ද? එයා දෙන ඒ හාද්ද, එයා දෙන ඒ ආදරණීය හැඟීම මගේ ආදරයට වඩා ලොකුයිද? පිරිමි කැමති නෑ සෙකන්ඩ් වෙන්න. පිරිමි කැමති නෑ දෙවැනියෙක් වෙන්න. කාත් ඉස්සරහ කා ඉස්සරහවත් දෙවෙන්නෙක් වෙන්න සූදානම් නැති මේ පිරිමියා තමන්ගේ පෙම්වතිගෙන් ප්‍රශ්න කරනවා. මම දෙවෙනි උනේ ඔහුගේ ප්‍රේමය මගේ ප්‍රේමයට වඩා උතුම් නිසාද? බර නිසාද? දැනෙන නිසාද? ඒත් ඔයා මට කවදාවත් කියලා නෑ මගේ ප්‍රේමය මදි කියලා. එහෙම නොකිව්වේ ඔයාගේ හිත මගේ හිත රිද්දන්න අකමැති නිසාද? මේ පෙම්වතා අහන ප්‍රශ්න කිරි. පෙම්වතිය උත්තර දෙනවා. පෙම් කළා කිව්වාට පෙම් කළා වෙනවාද? තරු එළියේ පිපුණු මල් හද එළියෙන් මැරුණාද? පෙම් කරයි කියලා කිව්වට අනේ මැණික බබා පැටියෝ කියලා කිව්වට ඇත්තටම පෙම් කළා වෙනවාද? තරු එළියේ පිපුණු මල් හද එළියෙන් මැරුණාද? ඔහු හාදු දුන්නේ හිතටයි ප්‍රේමයේ ගින්දරද? මේ ඇවිලෙන ප්‍රේමණීය ගින්දර ඇතුලේ ඇයි කියනවා. ඔහු මට හාදු දුන්න ඇත්ත. හැබැයි ඒ මගේ හදවතට මනෝභාවය හඳුනා ගැනීම. හදවත හඳුනා ගැනීම. ඊට පස්සේ ඇයි කියනවා, වැඩිපුරම රිදෙන්නේ කොයි හිතද දන්නවද? ඔයත් මට ආදරේ, එයත් මට ආදරේ, මමත් ඔය දෙන්නට ආදරේ. හැබැයි මගේ ආදරේ ඔහු ළඟ වැඩි. එහෙම වෙලාවකදී ඔයාට රිදෙනවා කියලා මං දන්නවා. ඒත් ඇත්තටම රිදෙන්නේ ඔයාට විතරද? වැඩියෙන්ම රිදෙන්නේ කාටද? මේවා උත්තර නැති ප්‍රශ්න. මගේ වගේම ඔය හිතේ තාම මං ඉන්නවද? ඊයේ රෑ වගේ හෙටත් ඔහුගේ නම මුමුණයිද? නාදලු වතුරෙන් තෙමුණ කෝල ඒරය මගේද? මගේ රූබර නිලියේ ආදරේ රැඟුමක්ද? මගේ වගේම ඔය හිතේ තාම මං ඉන්නවද? මගේ හදවතේ ඔයා තාම ඉන්න. ඔයා වෙන කෙනෙක්ට ආදරය කරා කියලා මගේ හදවතෙන් ඔයා ගැලවිලා උගුලල විසි කර දාලා නැහැ. ඔයා තාම මං ගාව ඉන්නවා. ඒ වගේම ඔයා ගාවත් මං ඉන්නවද? මේ පෙම්වතා කරන ප්‍රශ්න කිරීම. ඊයේ රෑ වගේ හෙටත් ඔහුගේ නම මුමුණයිද? ඊයේ දවසේ රාත්‍රියේ ඔයා හීනෙන් කියන්නේ වෙන කෙනෙක්ගේ නමක්. මගේ නම නෙමෙයි. එම් අකුරෙන් ආපු මගේ නම වෙනුවට ඔයා එන් අකුරේ නමක් ගැන කතා කරනවා. ඒ කියන්නේ ඒ එන් නාමය ඔයා හෙටත් කියාවිද? ඒක මට දරා ගන්න පුළුවන් දෙයක්. නාදලු වතුරෙන් තෙමුණ කෝල ඒරය මගේද? මගේ රූබර නිලේ ආදරේ රැඟුමක්ද? ඒ සරාගී රාත්‍රිය ඇත්තටම මගේ එකක්ද? කයෙන් ගතෙන් ඔයා මංගාව හිටියට ඇත්තටම ඔයා මංගාවමද හිටියේ? මේ පෙම්වතා කරන ප්‍රශ්න කිරීම. මගේ රූබර නිලේ
ආදරී රැඟුමක්ද මේ ප්‍රශ්නෙට පෙම්වතිය හරි ගැඹුරු උත්තරයක් දෙනවා මගේ ගතම ඔබේ නමට ලීවත් තව මදි නේද රෑ දකින හීන ගැන දියුරන්ට පුළුවන්ද නොකියම ඉන්නම් ප්‍රේමේ මේ තරම් සිල්ලරද රඟබඩල තාම තරමයි යන්ට අවසර මගේ ගතම ඔබේ නමට ලීවත් තව මදි නේද මම මුළු ශරීරයෙන්ම ඔයාට පේවිලා ඉන්නේ ඒත් මදි නේද ඔව් මදි ඇයි ශරීරයක් නෙමෙයි ප්‍රේමයක් කියලා කියන්නේ එතනින් එහාවට ගිහිපු කයෙන් එහාවට ගිහිපු මනෝකායක් ඒ මනෝකායමේ භාවය ඔයාගෙන් මට නොලැබෙද්දි ඇයි ප්‍රශ්න කරනවා මගේ ගතම ඔබේ නමට ලීවත් තව මදි නේද කියලා රෑ දකින හීන ගැන දියුරන්ට පුළුවන්ද අර හිතවල ඇති වෙන හැඟීම් ඒවා වෙනස් වෙයි ඒව නැති වෙයි ඒවා වෙනස් කරගන්න පුළුවන් වෙයි කියලා කොහොම කවුද දිවුරන්න පුළුවන් රැයට හීනෙන් ඇති වෙන්නේ අපේ යටි යටිසිත තමයි හීන කියලා කියන්නේ එතකොට යටිසිතේ ඇති වෙන හැඟීම් ඒව වෙනස් වෙයි කියලා මට ඔයාලට පොරොන්දු වෙන්න බෑ නොකියම ඉන්නම් ප්‍රේමේ මේ තරම් සිල්ලරද රඟබඩල තාම තරුණයි යන්න අවශ්‍ය ඇයි යන්න අවශ්‍ය இல்ல මේ මේ වගේ කතන්දර පෙම්වතෙක් තමන්ගේ පෙම්වතියට අතිශයින් ආදරය කරන අතිශයින් ආදරය කරන පෙම්වතිය අතිශයින් ආදරය කරන්නේ වෙනත් පෙම්වතෙක් ඒක ඇතුළේ කඳුළු හංගන් හිනාවෙවි හඬන පිරිමියේ මේ ගීතය ගායනා කරනවා ඒ කඳුළු හංගන් හිනාවෙවි හඬන පිරිමියා තමයි මලිත් පෙරේරා මලිත් පෙරේරා කඳුළු හංගන් හිනාවෙවි ගයද්දී යන්ට අවසර ඉල්ලන්නේ විශාරද අභිෂේකාවි මේ ගීතය හරිම අපූර්වයි අපි අලුත් ගීතයකින්